ගරුකයන්ත කරුණාතිලකෑමතුමා. මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, පසුගිය මාර්තු 24 වෙනිදා අපේ රටේ දැවැන්ත පරිවර්තනයකට මුලපුරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඓතිහාසික පනත ජනමාධ්‍ය ඇමතිවරය හැටියට මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමේ භාග්‍යය මට ලැබුණා. අද දින මේ සුවිශේෂ පනත ඉදිරිපත් කරමින් මේ සඳහා දැවැන්ත කාර්යභාරයක් කරපු අපේ ගරු අග්‍රාමාත්‍යතුමා රජේ වෙනුවෙන් කතා කරාට පස්සේ මට ආණ්ඩුව වෙනුවෙන් අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මං අතිශයින්ම සතුටු වෙනවා. ගරු සභාපතිතුමනි, මේ වන විට ලෝකයේ රටවල් 120ක පමණ තොරතුරු දැනගැනීමේ අයිතිය මෙවැනි පනත් තරහා සිය පුරවැසියන්ට ලබා දීලා තිබෙනවා. ලෝකයේ පළමු වරට තොරතුරු දැනගැනීමේ අයිතිය තම ජනතාවට ලබා දුන්නේ අපේ මන්ත්‍රීතුමා සඳහන් කළාක් මෙන් ස්වීඩන් රටේ. ඒ මීට වසර 250කට පමණ පෙරදිවීම ගැනත් අපි විශේෂයෙන් කල්පනා කළ යුතුව තිබෙනවා. එවගේම ගරු සභාපතිතුමනි, දකුණු ආසියාවේ හැම රටකම පාහේ මේ වෙනකොට මෙවැනි නීති ක්‍රියාත්මක වුණත් අපිට මේ පනත තාම ගේන්න බැරි වෙලා තිබුණා අද දක්වා. ඒත් අපේ රටේ මෙවැනි නීතියක අවශ්‍යතාවය, මෙවැනි පනතක තියෙන වැදගත්කම කතා කරන්න පටන්ගෙන දැන් බොහෝ කලක් ගත වෙනවා. අපි දන්නවා 1994 එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනනායක මැතිතුමා මුලින්ම මෙවැනි කතාබහක් ඇති කරන්න කටයුතු කරපු හැටි. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ මැතිනියගේ ආණ්ඩුව මෙවැනි පනතක ඇති අවශ්‍යතාවය පිළිබඳව මූලික වශයෙන් පිළිගැනීමක් සිද්ධ කළා. ඒ අනුව RKW ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේක කෙටුම්පත් කරන්න කමිටුවක් පවාපත් කරන්න කටයුතු කරා. එම ගුණසේකර කමිටුවේ සමාජිකයෙක් ලෙස එදත් අපේ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කටයුතු කරලා අද අපි මේක මේ ඓතිහාසික පනත සකස් කරනකොට එතුමා ඒ කෙටුම්පත් කමිටුවේ සභාපතිවරයා හැරිට ක්‍රියා කරා පමණක් නෙවෙයි, අද මේක විවාද කරලා හෙට මේක සම්මත කරගන්න බලාපොරොත්තු වෙන මොහොත වෙනකොට එතුමා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට සිටීම ගැනත් මං ඉතාමත්ම සතුටු වෙනවා. සභාපතිතුමනි, විවිධ අවස්ථාවලදී මේ පනත මේ සභාවට ගේන්නට අපි ගත්ත උත්සාහයන් හැම එකක්ම ව්‍යර්ථ වෙන හැටි විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගෙන මමත් දැක්කා. 2002 බලයට පත්තුණු එක්සත් ජාතික පෙරමුණ රජයේ අග්‍රාමාත්‍යතුමා අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පනත ගේන්න අවශ්‍ය කෙටුම්පත් එදා සකස් කරලා ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ලබාගෙන තිබෙද්දී අපේ රජය බලයෙන් ඉවත් වුණා. ඊට පස්සේ බලයට පැමිණි රජයට තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරනකොට හරියට නයාට අඳුකොළ වාගේ තත්ත්වයක් තිබුණේ. ඒ ආණ්ඩුවට වසං කරන්න දේවල් තිබුණු ආණ්ඩුවක් කියන එක අපි දිගින් දිගටම දැක්කා. එදා හිටපු නායකයන්ගෙන් තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කරනකොට කියවුනේ මොනවද සභාපතිතුමනි? මට මතකයි එවකට හිටපු නායකයෝ කිව්වා තොරතුරු දැනගන්න පනත් මොකටද කියලා ඇහුවා. ඕන තොරතුරක් තියෙනවනම් මගෙන් අහන්න කියන මට්ටමට තමයි මේ නායකයෝ එදා ක්‍රියා කරේ. ඒ නිසා ජනතාවගෙන් වසං කරමින් තොරතුරු යටපත් කරා මිසක් මෙවැනි පනතක් ක්‍රියාත්මක කරන්න එදා ඉඩක් අපට ලැබුණේ නැහැ. 2010 ජූලි මාසෙදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකවරයා හැටියට ඉඳගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරියට මේක ගේන්න උත්සාහ කරා. එතකොට ආණ්ඩුව කිව්වා විපක්ෂ නායකයෙකුට පුජ්ජලික පනතක් ගේන්න බැරි බව කියලා. එදා පැවති ආණ්ඩුව මේ පනත පැත්තකට තල්ලු කළා. ඊට පස්සේ මං ඉතාමත්ම කෘතවේදීවද සඳහන් කරන්න ඕන අපේ වර්තමාන කතානායකතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ පනතේ වැදගත්කම දැකලා එතුමාගේ සිහිනයක් වෙලා තිබුණා මේ පනත කවදා හරි දවසක මේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා පුජ්ජලික මන්ත්‍රී යෝජනාවක් හැටියට
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගෙනාවා. එතකොට මට පෙර හිටපු ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ සභාවේදී මෙන්න මෙහෙම තමයි කතා කරේ. මම මේ හැන්සාඩ් වාර්තාවෙන් උපුටලා දක්වන්න කැමතියි. දිනේෂ් ගුණවර්ධන මහතා, ගරු කතානායකතුමනි, ගරු කරූ ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරන ලද කාරණාව ගැන රජයේ අවධානය යොමු කොට පනත් කෙටුම්පතක් දැනට සකස් කරමින් තිබෙනවා. නුදුරු කාලයේදී රජයේ විසින් ඒ පනත කෙටුම්පත් කරන ඉදිරිපත් කරන්න කටයුතු කරමින් සිටින නිසා අද දින එතුමා ඉදිරිපත් කරන ලද මේ පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතට අපි එකඟතාවය පළ කරන්නේ නැහැ කියලා ඒක බැහැර කරපු හැටි තමයි අපට එදා දකින්න ලැබුණේ. එතුමා කිව්ව ඉතා ඉක්මනින් ආණ්ඩුව පනතක් ගේනවා කියලා එදා. ඊට පස්සේ නැවත වතාවක් මාස 6කට විතර පස්සේ කරූ ජයසූරිය මැතිතුමා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කළා. එදා පැවති ආණ්ඩුව වසන් කරන දේවල් තිබුණු නිසා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ටික පාවිච්චි කරමින් මෙවැනි පනතක් අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳ ඡන්ද විමසීමකට පවා ගිහිල්ලා එදා තිබුණු ඔලුගෙඩි සංඛ්‍යාව පාවිච්චි කරලා ඒ පනතත් අකර්මණ්‍ය කරපු හැටි විපක්ෂයේ ඉඳගෙන අපි ඉතා කනගාටුවෙන් බලන් හිටියා. නමුත් සභාපතිතුමනි, විපක්ෂයේ හිටියත් බලයේ හිටියත් එක ප්‍රතිපත්තියක් තියෙන පිරිසක් ලෙස අපිට අද මේ පනත පාර්ලිමේන්තුවට ගේන ලැබීම ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ගරු සභාපතිතුමනි, 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ සිදුවෙච්ච මහා විප්ලවයේ මාහැඟි ප්‍රතිඵලයක් හැටියටයි අද මේ ඓතිහාසික රටේ අනාගතයට ස්වර්ණමය අවස්ථාවක් උදා කරන මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට දායාද කරන්න ලැබෙන්නේ කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕන. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ පොදු අපේක්ෂක හැටියට ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනකොට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තොරතුරු දැනගැනීමේ පනත කඩිනමින් ගෙනෙන බවට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි අද ආණ්ඩුව බලයට පත් වෙලා වසර එකහමාරක් යන්නටත් පෙර යථාර්ථයක් වෙමින් පවතින්නේ කියන එකත් මම මේ වෙලාවේ තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. එතුමා මේ පනත ගේන්නට පෙර සිටම බලයට ඇවිල්ලා දින 100ක් ඇතුළත තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ව්‍යවස්ථාවට පවා ඇතුළත් කරන්න ක්‍රියා කරා කියන එකත් අපි හැම කෙනෙක්ම දන්නවා. මේවා මෛත්‍රී රනිල් ආණ්ඩුවෙන් අපේ රටේ ජනතාව ලබන සුවිශේෂ ජයග්‍රහණ බවත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අපේ යහපාලන ආණ්ඩුවට මුද්‍රාව තබන දිනේ හැටියටත් මේ තොරතුරු දැනගැනීමේ පනත ගේන දවස මම දකිනවා. ගරු සභාපතිතුමනි, අපි මෙතුමා කිව්වා වාගේ දින 100 ආණ්ඩුව තුල තොරතුරු දැනගැනීමේ පනත ගේනවා කියලා එදා ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම අපි ඒ සඳහා වැඩ කටයුතු ආරම්භ කරා. නමුත් මේ පිළිබඳ සිවිල් සමාජයේ අපේ රටේ ජනතාව තුළ විශාල උද්‍යෝගයක් දකින්න ලැබුණ නිසා ඉල්ලීම් ගණනාවක් ආවා. මේක කඩිමුඩි පනතක් හරියට ගේන්නේ නැතුව හොඳට අධ්‍යයනය කරලා කාගෙත් අදහස් අරගෙන හොඳ කෙටුම්පතක් සකස් කරලා මේක ගේන්න යම් කාල සීමාවක් අරගන්ට කියලා. ඒ වෙලාවේ මාධ්‍ය සංවිධාන වලින් අදහස් ලැබුණා. සිවිල් සංවිධාන වලින් අදහස් ලැබුණා. අපේ රටේ විද්වතුන්ගේ අදහස් මේකට ලබා ගත්තා. මන් දැක්කා ඒ කෙටුම්පත් සම්පාදනය කරන කමිටුව පුවත්පත් දැන්වීම් පවා දාලා සාමාන්‍ය ජනතාවගේ අදහස් පවා අරගෙන ඒ හැම අදහසකටම වටිනකමක් එකතු කරලා මේ කෙටුම්පත සකස් කරා කියන එක මං හොඳට දැක්කා. ලෝකයේ සමහර රටවල්වල මේ වගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වගේ පනත් ගෙනාවේ අල්ලපු ඉන්දියාවගේ රටවල්වල ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරලා පෙළපාලි ගිහිල්ලා විවිධ බලපෑම් කරලා තමයි ආණ්ඩුවකින් මේ වගේ පනතක් අරගත්තේ. නමුත් මං සන්තෝෂ වෙන අපේ යහපාලන ආණ්ඩුව ජනතාවට එවැනි තත්ත්වයක් ඇති නොවී ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා මේ වගේ පනතක් ගේන්න අද කටයුතු කරලා තිබෙනවා. අද වෙද්දි ලෝකයේ රටවල් 120ක පමණ මෙවැනි පනත් ක්‍රියාත්මක වෙනවා. දකුණු ආසියාවේ අපේ රට හැරුණු විට අන් සියලුම රටවල් මේ පනත් ක්‍රියාත්මක වෙද්දි අපි ප්‍රමාද වෙලා හරි මෙවන් වැදගත් ජනතාවට අතිශයින්ම වැදගත් ප්‍රයෝජනවත් පනතක් ගේන්න කටයුතු කරලා තිබෙනවා. මම සතුටු වෙනවා බොහෝ කලක සිට නොයෙකුත් උත්සාහයන්ගෙන ගේන්න බැරි වෙච්ච මේ පනත අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මග පෙන්වීම මත
අපේ රටේ ඉතාම පිරිසිදු දේශපාල නායකයෙක් කරීට වසර ගණනක කීර්තියක් දිනාගෙන සිටින ජනනායකයෙකු වූ අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජන්මදිනයේදී තිබුණු මාර්තු මාසේ 24 වෙනිදා මේ පනත අපට මේ සභාවට ඉදිරිපත් කරන්න ලැබුණි. ඒ වගේම මට මතකයි එදා මේක ඉදිරිපත් කරනකොට මේක තමන්ගේ සිහිනයක් හැටියට දැක දැක හිටපු අපේ කතානායකතුමා මේ උත්තරීතර සභාවේ මූලාසනයේ තියාගෙන ජනමාධ්‍ය අමතිවරයා හැටියට මට වාග්ය ලැබුණා මේ පනත ඓතිහාසික පනත මේ සභාවට ගේන්න. ඒ වගේම සභාපතිතුමනි පොදු ජනතාවට ඉතාමත්ම වැදගත් වෙන මේ පනත අද දෙවෙනි වර කියවීම සිදු වෙන දවස ගැන කල්පනා කරත් මේ රටේ පොදු ජනතාව අතරින් මතුවෙච්ච අපේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන්මදිනයේදී තිබෙන දවසේ මේක ගෙනැල්ලා හෙට දවසේ මේක සම්මත කරගන්න අවස්ථාවක් ලැබෙන එක ගැනත් මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ගරු සභාපතිතුමනි මේ පනත එසේ මෙසේ පනතක් නෙමෙයි. මම එහෙම කියන්නේ කැනඩාවේ ක්‍රියාත්මක වන Center for Law and Democracy කියන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මධ්‍යස්ථානයේ ලෝකේ 7 වෙනි හොඳම තොරතුරු පනත හැටියටයි අපි අද මේ විවාද කරන පනත දකින්නේ ශ්‍රේණිගත කරලා තියෙන්නේ කියන එක මම විශේෂයෙන් තමුන්නාන්සේට කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි දකුණු ආසියාවේ රටවල් අතරින් අපේ පනත දෙවෙනි වන්නේ අපේ අල්ලපු ඉන්දියාවේ පනතට පමණ. අපේ මන්ත්‍රීතුමා කිව්වා වාගේ විවස්ථාවේ යම් යම් සීමාවන් නොතිබුණා නම් අපි ඉන්දියාවට නොදෙවෙනි පනතක් හැරීට මේක ගේන්න තිබුණා. ඇත්ත වශයෙන්ම අර තොරතුරු දෙන නිලධාරීන්ට ඉන්දියාවේ දඩ ගහනවා හරියට නොදුන්නොත්. නමුත් අපේ විවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව අපට එවැනි නීතියක් ගේන්න බැරිකම තියෙනවා. මොකද කොමිෂන් ස්වභාවකට දඩයක් නියම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අධිකරණමය ක්‍රියාවලියක් නිසා අපට එවැනි පොඩි පොඩි කාරණා විතරයි ඉන්දියාවට දෙවෙනි වෙන්න සිද්ධ වුණේ. ඒ වගේම දකුණු ආසියාවේ තොරතුරු පනතක් ගෙනෙන අන්තිම රටත් අපේ රට. අන්තිම ගැටුම් පවතින ඇෆ්ගනිස්තානයේ පවා මේ වගේ පනත් ක්‍රියාත්මක වෙද්දී. නමුත් සභාපතිතුමනි අපි අන්තිමයා වීම අපේ වාසියට හරවගත්තා කියන එකත් මම කියන්න කැමතියි. ඒ හැම රටකම අත්දැකීම් වලින් අපි පාඩම් ඉගෙන ගත්තා. ඔවුන්ට වැරදුණු තැන්, ඔවුන්ට හරි ගිය තැන් අපි අධ්‍යයනය කරා. එහෙම කළා තමයි අපේ මේ කමිටුව ලෝකේ 7 වෙනි හොඳම පනත හැටියට මේක අද සභාවට ගේන්න කටයුතු කරේ කියන එක මම විශේෂයෙන් කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මෑත කාලීන ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තොරතුරු දැනගැනීමේ ජනතාව සතු අයිතිය මුලින්ම නීතියක් ලෙස ස්ථාපිත කරන්නේ ස්වීඩනයේ බවත්, ඒ මීට අවුරුදු හරියටම 250කට ඉහතදී බවත් මම මුලින් සඳහන් කරා. නමුත් මීටත් පෙර මහා සම්මත රාජ සමයේදී පටන් ජනතාවට තොරතුරු දීම රාජ්‍ය පාලනයේ වැදගත් අත්‍යවශ්‍යාංගයක් ලෙස සැලකුණා. මහා සම්මත රජවරු කලින් කලට ජනතාව රැස් කරලා තමන් ගත්ත තීන්දුව තීරණ වගේම සම්පත් බෙදී යාමේ පිළිවෙල ගැනත් ජනතාව දැනුවත් කරපු බව අපේ පොතපත්වල සඳහන් වෙනවා. සභාපතිතුමනි, ඒ වගේම ධර්මාශෝක රජතුමා රටපුරා අශෝක ස්තම්භ පිහිටුවමින් තහවුරු කළේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියයි. එම මූලධර්ම අනුගමනය කරමින් ශිලාලේඛන, ටැම්ලිපි, අනබෙරකරුවන් වැනි විවිධ මාධ්‍ය උපයෝග කරගනිමින් අපේ පෙර දවස රජදරුවන් ජනතාවට තොරතුරු ලබා දුන්නා. සිතුල්පව්ව රාජමහා විහාරයේ සහ එහි වැඩවිසු 12,000ක් රහතන් වහන්සේලාගේ නඩත්තුව සඳහා අරමුදල් සපයාගත් ආකාරය පිළිබඳ රාජ නිවේදන ශිලාලිපියක සඳහන් වන හැටි අදටත් එහි ගියාම අපට දැක ගන්න තියෙනවා. සභාපතිතුමනි, දේවානම් පියසිස්ස රජතුමාගේ මුණුපුරක වූ ඉලනාග නැමැති රජු විසින් පිහිටුවා ඇති එක් ගිරිලිපියක සිතුල්පව්ව රාජමහා විහාරයේ නඩත්තුව සඳහා බෙදා දී ඇති ගොඩ සහ මඩ ඉඩම් පිළිබඳවත් ඒ සඳහා යෙදවිය යුතු බදු මුදල් පිළිබඳ විස්තරත් අපර බ්‍රහ්මී අක්ෂරවලින් පුරාණ සිංහල භාෂාවෙන් සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂයේ 112 ඉඳලා 134 අතර රජකල පළවෙනි ගජබා රජු විසින් යහටගම හා අකුච මහගම යන ප්‍රදේශ දෙකේ මහාධිකරණවලින් ලැබෙන දෛනික දඩමුදල් වලින් කහවණු දෙකක් චිත්තලපබ්බත හෙවත් සිතුල්පව්වේ වැඩ සිටි රහතන් වහන්සේලාගේ බෙහෙත් සඳහා යෙදී වූ බව තවත් සෙල්ලිපියක කියවෙනවා. එසේම දැනට බදුල්ල පුස්තකාල භූමියේ තැන්පත් කර ඇති
හෝපිටිගමුව ටැම්ලිපිය හතරවන උදේ රජතුමා විසින් ස්ථාපනය කරන ලද්දා. එහි වෙළඳ සංකීර්ණයේ කටයුතු විධිමත් කිරීම සඳහා පිහිටුවා ඇති මෙම ටැම්ලිපිය මගින් එම වෙළඳ සංකීර්ණය පරිහරණය කරන අයට ඉතා වැදගත් තොරතුරු රැසක් පවසා තිබෙනවා. විශේෂයෙන්ම ටැම්ලිපියේ නියම කර ඇති රෙගුලාසි කඩකරන්නන් සඳහා දඩමුදල් නියම කිරීමේ බලය මහා ග්‍රාමීන් හා වෙළඳ නියෝජිතයන්ට ඇති බවත් දඩමුදල් නැගවීම හේතුවෙන් වරදකරුවෙකුගේ අමුදරුවන් අත්අඩංගුවට නොගත යුතු බවත් එහි දැක්වෙනවා. මේ අනුව සභාපතිතුමනි, පුරවැසි අයිතීන්, පාරිභෝගික අයිතීන් මෙන්ම රාජ්‍ය පරිපාලන පටිපාටිය පිළිබඳ තොරතුරුද මෙම බදුලු ටැම්ලිපියෙන් ජනතාවට ලබා දෙන. දැනට අම්පාර කච්චේරි භූමියේ තැන්පත් කර ඇති කෝණ්ඩු වටුවාන ටැම්ලිපියද දීගපාපි විහාරයේ නඩත්තුව සඳහා ඇරගම නැමැති ගම වෙන් කිරීම පිළිබඳවද එම ගමෙහි ඇති බදු ක්‍රමවේදය පිළිබඳව ජනතාවට තොරතුරු සපයා තිබෙනවා. මෑත කාලයේ කතිකාවට ලක් වූ වල්ලිපුරම් රන්සන් සන්නසද මෙවැනි කරුණු ජනතාවට දුන් තවත් ඓතිහාසික ලියවිල්ලක්. පෙර රජදරුවන් රටවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කළේ ඒ විදියටයි කියන එක අපි කවුරුත් දන්න. සභාපතිතුමනි, මෙම පනත් කෙටුම්පත පළමුවරට ඉදිරිපත් කිරීමෙන් පස්සේ එහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල භාවයේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පහක් ගොනු වුණා. ඒ වගේම මැදිහත් වීමේ පෙත්සම් හතක්ද ගොනු වුණා. ඒ නිසා මෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේදී හොඳින් තර්ක විතර්ක ඇති වී තිබෙනවා. මේ නිසා මෙහි අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එක් වගන්තියක හා උප වගන්ති හතරක සුළු සංශෝධන කීපයක් සිදු කරන්නේ නම් මේ ගරු පාර්ලිමේන්තයේ සරල බහුතරයකින් සම්මත කර ගැනීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවයි. සභාපතිතුමනි, එම සංශෝධන මගින් පනතේ හරියට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් ගරු කරමින් එම සංශෝධන සිදු කිරීමට දැන් තීරණය කරලා තිබෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීවරු යම් යම් කාරණා අඩුපාඩු පෙන්වලා දුන්නා. අපට ඒවා පිළිබඳව අවධානය යොමු කරගෙන අපේ කාරක සභාවල් වලදී මේව සාකච්ඡා කරලා මේක අපි ආරම්භයක් හැටියට දෙමු. ඊට පස්සේ ඔය ඔක්කොම හදාගෙන අපිට ඉස්සරහට යන්න ඉඩකඩ තියෙනවා කියන එකත් මම විශේෂයෙන් මේ සභාවට මතක් කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් මොටද කියලා සමහරු අහනවා. තොරතුරු දැනගෙන කරන්න පුළුවන් මොනවද කියලා අහන අයත් ඉන්නවා. මේ ප්‍රශ්නවලට දෙන්න පුළුවන් පිළිතුර බොහොම සරලයි. ආණ්ඩුවේත් රාජ්‍ය නොවන සංවිධානවලත් ආණ්ඩුව හා ව්‍යාපාර ගනුදෙනු කරන පෞද්ගලික සමාගම්වලත් තොරතුරු දැනගැනීමේ වගේම ඒවායේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමටත් මේ පනත හරහා ජනතාවට අයිතියක් ලැබෙනවා කියන එක තමයි මට විශේෂයෙන් කියන්න තිබෙන්නේ. ගමේ ඉස්පිරිත්තාලේ බෙහෙත් නැත්තේ මොන හේතුව නිසාද කියන එක සුළු මුදලක් දීලා ෆෝම් කොරයක් පුරවලා ලබා ගැනීමේ අයිතිය අපේ සාමාන්‍ය ජනතාවට මේ හරහා ලැබෙනවා. ඒ වගේම ගමේ පාරට කොන්ක්‍රීට් දානකොට ඒකේ ප්‍රමිතිය මොකද්ද? මිශ්‍රණය මොකද්ද? දිග පළල කීයද? ටෙන්ඩරේ දුන්නේ කොහොමද? මේ සියල්ල පිළිබඳව දැනගැනීමේ අයිතිය අපේ සාමාන්‍ය ජනතාවට පවල් ලැබෙනවා. ඒ වගේම මෙතුමා කිව්වා වගේ තමන්ගේ දරුවා පළමු වසරට පාසලට ඇතුළත් කරගැනීමේ ප්‍රශ්නය අද බොහෝ දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක්. එක දරුවෙක් ඇතුල් වෙනවා, අපේ දරුවාට ඇතුල් වෙන්න බැරි වෙනවා. අපේ දරුවා ඇතුල් කරගත්තේ නැත්තේ කුමන හේතුවක් නිසාද කියන එක ලිඛිතව තොරතුරු දැනගැනීමේ නිලධාරියාගෙන් ලබා ගැනීමේ අවස්ථාවත් මේ හරහා ලැබෙන බව මම විශේෂයෙන් කියන්න කැමැතියි. ඒ වගේම අද කවුරුත් කතා කරන භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව වැනි හරබර තොරතුරු මේ පනත භාවිතා කර අවශ්‍යයිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා ජනතාවට ප්‍රයෝජනයක් වෙනවද නැද්ද කියන එක තේරුම් ගැනීමට අපට ඒ තරම් අපහසුයක් වෙයි කියලා මම කල්පනා කරන්නේ. දැන් සමහර වෙලාවට සමහර හිතුවා මේවා මේ මාධ්‍ය නිදහස ස්ථාපනය කරපු ආණ්ඩුවක් නිසා අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන් වෙනුවෙන් පමණක් ඇති කරපු පනතක් දෝ මේ කියලා සමහර අයට සැකයක් තිබුණා. ඇත්ත වශයෙන්ම මාධ්‍යයටත් මේකෙන් හොඳ අවස්ථාවක් ලැබෙනවා. දැන් නිවැරදි තොරතුරක් ලබා දෙනකොට මාධ්‍යවේදීන්ට පුළුවන් හරියට තොරතුරු අරගෙන තමන්ගේ විස්තරේ පළ කරන්න. ඒ වගේම ආරංචි මාර්ගවලට කටකතාවලට ලැබිච්ච තොරතුරු අහුලගෙන තොරතුරක් දෙනවා වෙනකොට ගවේෂණාත්මක මාධ්‍යකරණයකටත් මේ හරහා මාධ්‍යවේදීන්ට ඉඩකඩ ලැබෙනවා කියන එක මම විශේෂයෙන් කියන්න කැමැතියි. සභාපතිතුමනි,
දැන් මේ කාරණා කීපයක් තිනවා තොරතුරු පනතේ සඳහන් කළා මේ වගේ තොරතුරු ලබා දිය නොහැකි කියලා. එකක් තමයි රටේ ආරක්ෂාවට තරදෙනයක් වෙන කිසිදු තොරතුරක් ලබා නොදීමට. දැන් එතෙන්දී රටේ ආරක්ෂාවට කිව්වම අපි දන්නවා යම් යම් තොරතුරු තිනවා ඒවා ලබා දුන්නොත් එළියට ගියොත් ඒක රටේ ආරක්ෂාවට තරජනයක් වෙයි කියලා. රටවල් අතර දීපාර්ශික වෙළඳ ගිවිසුම් අස්සම් කරන තුරුදු ඒවයි තොරතුරු ලබා නොදීමට තමයි මේක කියලා තියෙන්නේ. ගිවිසුම් අස්සම් කරයින් පස්සේ ඕන තොරතුරක් දැනගැනීමේ අයිතිය ලැබෙනවා. අනිත් පාර්ශ්වයට අගතියක් නොවන විදිහට ඒ රටවල් දෙකේ ගිවිසුම් අස්සම් කරන තුරු ඒ තොරතුරු නොදෙන්න දක්වලා තියෙනවා. වෛද්‍ය වාර්තා වැනි අතිශය පෞද්ගලික තොරතුරු ලබා දීමට මේකෙන් පුළුවන් කමක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. අධිකරණ කටයුතු වලට බාධා වෙන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට බාධා වෙන තොරතුරු දෙන්න බැහැයි කියලා මේක සඳහන් කරලා තියෙනවා. ආර්ථිකයට අගතියක් වෙන තොරතුරුත් බැහැයි කියලා දැන් මෙතුමා කිව්වා වගේ සඳහන් කරලා තිබෙනවා. හැබැයි මම කියන්නේ කැමැති මේ ඕනම තොරතුරක් බැරි දේවල් වුණත් විශාල මහජන උද්‍යෝගයක් ඒ තොරතුරු ලබා ගැනීම සඳහා රට තුල මතුවලා තිබෙනවා කියලා තීරණය වුණොත් අර ස්වාධීන තොරතුරු කොමිසමට අයිතිය තියෙනවා ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන්ද කියන එක ගැනත් තීරණය කරා. අපි බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් මෙම පනතෙහි ප්‍රතිලාභ ජනතාවට සලස්සා. අපි බලාපොරොත්තු වෙනවා මේ පනත සම්මත කරලා මාස 6ක් ගත වෙද්දිම තොරතුරු දැනගැනීම පිළිබඳ අයිදුම් පත්‍ර බාර ගැනීමට හැකිවන ක්‍රමවේදයක් සකස් කරා. අග්‍රාමාත්‍යතුමා කිව්වාගේ ඔක්කොම එකපාරට කරන්න බෑ. අලුත් දෙයක් ජනතා ආකල්ප වෙනස් කරන්නට වෙයි, රාජ්‍ය සේවකයාගේ ආකල්ප හදන්න වෙයි, යම් කාල සීමාවක් ගත වෙයි, 8000ක් විතර පුහුණු කරන්න වෙයි, රාජ්‍ය කාර්යාල 4000කට වැඩිය මේවා යොදවන්න වෙයි. අපි බලාපොරොත්තු වෙන හැම පාසලකටම තොරතුරු නිලධාරියෙක් පත් කරන්න, හැම පොලිසියකටම තොරතුරු නිලධාරියෙක් දාන්න වෙයි, හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තොරතුරු නිලධාරියෙක් පත් කරන්න වෙයි. ඒ වගේ මේ පන්නතේ තියෙන විදිහට යම් පුජ්‍යලයක තොරතුරක් ඉල්ලුවහම ඒ තොරතුරු නිලධාරියා බැඳලා ඉන්නවා දින 14ක් ඇතුළත ඒ තොරතුරු ලබා දෙයි. යම් විදියකින් ඒ ලබා නොදුන්නොත් තොරතුරු කොමසමට අභියාචනයක් ඉදිරිපත් කරාම තොරතුරු කොමිසමට පුරුවන් ඒ නිලධාරින්ට විරුද්ධව විනය පියවර ගැනීමට පවා මේක ඉඩකඩ ලැබිලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මෙවැනි නීතියක් ගෙනා බොහෝමයක් රටවල් එවැනි නීති තම රටවල සම්මත කළේ තමන්ගේ ආණ්ඩුවේ දෙවැනි දුරකාලවලදී කියන එකත් අපි හොඳට දැකලා තියෙනවා. ඒට හේතුව මෙහි විශාලම අභියෝගය එල්ල වෙන්නේ ඇත්තටම ආණ්ඩුවකට. වීදුරු කූඩුවක් ඇතුළේ ඉන්නවා වගේ තමයි ඒ පාර ආණ්ඩුවට ඉන්න වෙන්නේ. හැබැයි මේකේ වැඩි වාසිය තියෙන විරුද්ධ පක්ෂය. වැඩිම වාසිය තියෙන මේ රටේ මහජනතාවට පුරවැසියන්. හැබැයි අපි පළමු දුර කාලයේ පළමු වසර ඉක්මවීමටත් පෙර මෙම නීතිය සම්මත කරගන්න තීරණය කළේ මේ සඳහා වන අපේ දේශපාලන කැපවීම, අපේ රජයේ සතුව තිබෙන බව මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරමින් කියන එකත් මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. විනිවිද පාලනයක් තියෙන යහපාලන ආණ්ඩුවක් කියන එක අද අපි සනාථ කරනවා. මේ තොරතුරු දැනගැනීමේ පනත ආණ්ඩුව විසින්ම කඩිනමින් ගෙනල්ලා ජනතාව අතරට දීලා. සභාපතිතුමනි, මේ පනත මගින් අපේ ඉතිහාසයේ අලුත් පරිජ්ජේතයක් ඇති වේවි. ජනතාවට වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී කියා ක්‍රියාවලියකට එකතු වේවි. රාජ්‍ය සම්පත් ඉතා යහපත් ලෙස ජනතාවාදීව භාවිතා වෙන්න පටන් ගනීවි. මෙම පනත කෝකටත් තෛලයක් නොවුනට බොහෝ ගැටලුවලට පිළිතුරු සපයාවි කියලා මං විශ්වාස කරනවා. අදට වඩා හෙට රට යහපත් වේවි. එම උතුම් සත්කාරයට දායක වී ඉතිහාසය වෙනස් කරන මේ යෝධ පියවරට අත්වැල් බැඳගන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙයි කියලා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ ආරක්ෂකයින් අපි බව මේ සභාවේ සිටින 225ටම පෙන්වන්න මේ හරහා හෙට වෙනකොට අවස්ථාවක් ලැබෙයි කියලා මං කල්පනා කරනවා. මේ පනතට සහාය දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම ප්‍රජාතන්ත්‍රවාදී මුරදේවතාවුන් හැටියට ඉතිහාසයට එක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඔබේ ඡන්දදායකයාගේ ඡන්දයට වටිනකමක් එකතු කළා. ඡන්දදායකයාගේ ගෞරවයට පාත්‍ර වෙන මහජන නියෝජිතයෙක් වෙන්න මේ සියලුම මන්ත්‍රීවරු මේ පනතට ඒකත් ඡන්දයෙන් සම්මත කරගන්න අපට අවකාශ ලබා දෙයි කියලා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඊට වඩා මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ යුතුයකමක් තියෙනවා. මේ පනත ක්‍රියාත්මක කරන්න බාර වෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇමතිවරය හැටියට මේ සඳහා මේ යථාර්ථයක් කරගැනීමට උදව් කරපු කීප දෙනෙකුට විශේෂයෙන් ස්තුති කරන්න. අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපට මේකට අවකාශ ලබා දුන්නා. එතුමා පොදු අපේක්ෂකයා වෙද්දී දීපු පොරොන්දුව අකුරටම ඉටු කරමින් මේ පනත කඩිනමින් ගෙනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම එතුමා ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට
සෑහෙන කාලෙක ඉඳලා අවශ්‍යතාවය තිබුණා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය අපේ රටේ ජනතාව වෙත උදා කර දෙන්න. විපක්ෂ නායකයෙක් හැටියට උත්සාහ කරා. විපක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරු හරහා මේක මෙහෙව්වා. බලයට ආවට පස්සෙත් ආණ්ඩුව ගත්තට පස්සෙත් ඒ බලාපොරොත්තු අතාරින්නේ නැතුව එතුමා මේක යථාර්ථයක් කරන්නට විශාල නායකත්වයක් අපට ලබා දුන්නා. අපේ ගරු කතානායකතුමා අද දින එතුමාට මේ සභාවට එන්නට බැරි බව වාර්තා කරලා තිබුණා මද අසනීප තත්ත්වයෙන් සිටින නිසා. ඇත්ත වශයෙන්ම දැඩි කැපවීමකින් විශාල උනන්දුවකින් හැඟීමකින් මේ පනත යථාර්ථයක් කරන්න සුවිශේෂ නායකත්වයක් කාර්යභාරයක් ඉටු කරා අපේ දේශබන්ධු කරු ජයසූරිය වත්මන් සබ් කතානායකතුමා. එවැගේම කෙටුම්පත් මණ්ඩලයේ සභාපති හැටියට වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා දක්වපු කැපවීම සුවිශේෂ කාර්යභාරය මං ඉතාමත් අගය කරනවා මේ අවස්ථාවේ. මේ දිනසීයේ ආණ්ඩුව තුළ මගේ අමාත්‍යංශයේ ලේකම්වරය හැටියට හිටපු අද අපේ අමාත්‍යංශයේ නියෝජ්‍ය මැතිවරය හැටියට ඉන්න කරුණාරත්න පරණවිතාන මැතිතුමා මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් විශාල කැපවීමකින් යුතුව මේක යථාර්ථයක් කරන්න කටයුතු කරා කියන එක මං ඉතාම කෘතවේදීව මේ වෙලාවේ සඳහන් කරන්නට කැමැති. එවැගේම අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මැතිතුමා ඇතුළු අපේ අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ටත් අනිකුත් අමාත්‍යංශවල අධිකරණ අමාත්‍යංශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඇතුළු සියලුම අමාත්‍යංශවලින් ලැබිච්ච සහයෝගයත් මීට ස්වේච්ඡාවෙන් සහයෝගය දුන් නීතිඥයන් විද්වතුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශාරදීන් එවැගේම සිවිල් සංවිධානවල පුරවැසියෝ මාධ්‍ය සංවිධානවල එවැගේම අපේ රටේ සාමාන්‍ය ජනතාව දැඩි උනන්දුවකින් යුතුව මේකට තොරතුරු ලබා දුන්නා මේ විදියට මේ පනත සකස් කරලා දෙන්න කියලා. ඒ සඳහා උනන්දු වෙච්ච සහය දුන්න සියලු දෙනාටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ජනතාවට ලැබෙන වරප්‍රසාදයක් ඉටුකරන්න අපි 225 දෙනාම විවිධ මත තියෙන්න පුළුවන් අඩුපාඩු පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා යම් යම් සංශෝධන කරන්න අපට පුළුවන්කම තිබෙනවා. නමුත් අපි මේ දකුණු ආසියාවේ හැම රටක්ම ගෙනැල්ලා අපට විතරක් ගේන්න බැරි වෙච්ච මේ පනත අපි මේක හෙට වෙනකොට සම්මත කරගන්න අපි 225 දෙනාම එකතු වෙලා අපේ ඡන්දදායකයා අපට දීපු ගෞරවය අපි ශක්තිමත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා මේ තීරණය ගත්තාම ඉතිහාසගත වෙයි අපි ඔක්කොම ජනතාව වෙනුවෙන් වැදගත් කටයුත්තකට එකතු වුණා කියලා. අන්නේ එකතුව හෙට වෙනකොට ප්‍රදර්ශනය කරන්න අපි හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පෙමින් අවසන් කරනවා. ස්තුතියි ගරු දයාසිරි ජයසේකර මහත්මයා. ගරු මන්ත්‍රීතුමනි, මුලසරණ මන්ත්‍රීතුමනි, මම ඉතාම සන්තෝෂ වෙනවා අද දවසේ විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මේ පාර්ලිමේන්තුවට අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමා විසින් ඉදිරිපත් කරලා මේ සම්මත කරගන්න අද මේ විවාදයට මට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම පටන් ගන්න කැමති. ඇමරිකාවේ හිටපු ඉතාම අපි ගරු කරන ජනාධිපතිවරයෙක් කරපු ප්‍රකාශකින් මම මේ කතාව පටන් ගන්න කැමති. ජෝන් එෆ් කෙනඩි මැතිතුමා එදා තොරතුරු දැනගැනීම පිළිබඳ මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. සත්‍යෝ අසත්‍ය කුමක්දයි තීරණය කිරීමේ අයිතිය සිය ජනතාවට ලබා දීමට බියට පත්වන ජාතිය තමන්ගේ ජනතාව ගැන බියෙන් පසුවන ජාතියකි. එකෙන් බොහොම පැහැදිලි මේ තොරතුරු දැනගැනීම කියන කාරණය ඕනෑම රටක ජනතාවකට තියෙන තමන්ටම තියෙන්නව අයිතිවාසික. ඒ විතරක් නෙවෙයි ඒ තොරතුරු දැනගත්තයි කියලා බියට පත්වනවා නම් කවුරු හරි ඒ ජාතියම බියටපත් කිරීමේ වගකීමත් ඔවුන් තමන්ගේ තියෙන වැරද්දක් නිසා බාර ගන්නවා මිසක වෙනත් කාරණයක් නිසා නෙවෙයි මේ කාරණය ඔවුන් යටපත් කරමින් ඉන්නේ. මම කියන්න කැමති මේ ක්‍රියාදාමය තුළ අත වශයෙන් අපිට මූලික කාරණයක් මෙතනදී මතක් වෙනවා. එකක් තමයි අත වශයෙන් නිසි තොරතුරු නිසි විදියට රටක නැත්තම් එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ විතරක් නෙවෙයි නිසි තොරතුරු නැති තැන ඇති වෙන්නේ ඕපාදු අසත්‍ය ප්‍රකාශ. අර ගමේ ගොඩේ කතා වෙනවා වගේ තැන් තැන්වල ළිඳ ළඟ සංගමේ කතා වෙනවා වගේ කතා තමයි අවසානේ ගිහිල්ලා මුළු රටේම ප්‍රවෘත්තියක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක
නිවැරදි ලෙස තොරතුරු නීත්‍යානුකූල ලෙස තොරතුරු ලබා ගැනීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් ඒවා පළ කිරීමත් තුළින් හැම කෙනෙකුටම තියෙන යම් ප්‍රශ්නයක් නැත්නම් අගතියක් නැතිවීමේ ප්‍රතිඵලයක් බවට මේකපත් වෙනවා මම කියන්න කැමති මම අද සන්තෝෂ වෙනවා එදා මේ පාර්ලිමේන්තුවට මම පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නකොට මමත් ගෑනත කරුණාදලක මැතුමත් අපි මේක අවස්ථා කීපකදී මේ පාර්ලිමේන්තුවේ ගේන්න උත්සාහ කරා විජේදාස රාජපක්ෂ මැතුමා මේ පනත් කෙටුම්පත එකවරක් ගේන්න උත්සාහ කරා මීට පෙර අපේ ගරු අග්‍රාමාත්‍යතුමා අද වර්තමානයේ එදා විපක්ෂ නායකතුමා විදිහට පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව විදිහට ගේන්න කටයුතු කරපුවාම අපේ මෙතන වාඩිලා හිටියා එතුමා දැන් මෙතනින් පිටත් වෙලා තිබුණා අපේ දිනේෂ් කුමාරතුමා මැතිතුමා ප්‍රසිද්ධියේ මේකට විරෝධය දක්වලා මෙය ගෙනේම විපක්ෂ නායකවරයාට හැකියාවක් නැහැ කියන යෝජනාව යටතේ ඒක ප්‍රතික්ෂේප කළා එතනින් පස්සේ කරු ජයසූරිය මැතිතුමා 2010 ජූලි මාසේ ඒ වගේම 2011 ජූනි මාසේ මේ පනත් කෙටුම්පත ගෙනාවාම මේකට කිව්වේ තව මාස 6කින් මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා එනිසා මේක ගෙනා යුතු නැහැ කිය. නමුත් අපි කෙසේ හෝ 2011 ජූනි මාසේ මේක ගෙනාවාම අපි ඡන්ද 32ක් අරගෙන මේකට පක්ෂව ඡන්ද දුන්නා. තොරතුරු දැනගැනීමේ පනතට විපක්ෂව ඡන්ද 99ක් ලැබිලා මේක පරාජයටපත් වුණා. තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පතක් පරාජය කරපු ආණ්ඩුවක් තමයි තිබුණේ. එනිසා තොරතුරු දැනගැනීම එදා පරාජයටපත් කිරීම අපි හෙලා දැකලා අපි ඒ සම්බන්ධව කතා කරලා විවාදයක් ගෙනිහිල්ලා මේකට විපක්ෂව ලැබුණ කාරණා සියල්ලම එකතු කරගෙන මම කල්පනා කරනවා අද මම සන්තෝෂ වෙනවා එදා ඒ පනත් කෙනුම්පත ගේන්න හදපු නායකයා නැත්තම් අග්‍රාමාත්‍යතුමා අතින් මේ පනත් කෙනුම්පත ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ නායකයා විදියට එතුමා මේ පනත් කෙනුම්පත ගේනකොට ඒට අස්සර තියන්නේ එදා මේ තොරතුරු දැනගැනීමේ පනත ගේන්න තමන්ගේ ජීවිත කාලයේ විශාල ප්‍රමාණයක් ගෞරවයක් ගෞරවනීය දේශපාලනයක් කරපු අපේ කරු ජයසූරිය මැතිතුමා තමයි ඒක දෛවයේ සරදමක් වගේ එදා අපිට ගේන්න දෙන්නේ නැති පනත් කෙටුම්පත අද ආණ්ඩුවට අපහසුයි කියලා කියපු පනත් කෙටුම්පත මට මතකයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ කිව්වා ආණ්ඩු පෙරළන පනත් කෙටුම්පතක් කියලා ඒ ආණ්ඩු පෙරළන පනත් කෙටුම්පත බයක් නැතුව ආණ්ඩුවක් විදියට අපිට ගේන්න පුළුවන්කම තිබුණේ අපි තුල තියෙන විශ්වාසය නිසා ඒ විතරක් නෙවෙයි තොරතුරු දෙන්න අපි බය නැති නිසා අපි කිසිදු බයක් නැතුව අපේ ආණ්ඩුවේ තියෙන ඕනම තොරතුරක් තව ඉදිරි මාස 6කට පස්සේ පහුගිය තොරතුරුත් එක්ක ඕනනම් ජනතාවට ලබා ගැනීමේ අයිතිවාසිකම බය නැති ආණ්ඩුවක් විදියට ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ආණ්ඩුවක් විදියට අපි සුදුසු වෙලා තිනවා නැත්තම් කැමති වෙලා තිනවා මේක ක්‍රියාත්මක කරන්න මේක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර ඇමතුරු මට අපේ ඇමතුරුත් සමහර අය කිව්වා මේක ටිකක් ලොකු ප්‍රශ්නයක් තියෙන පණතක් කියලා. මම කිව්වා ඒක හොඳයි. ඇයි බය වෙන්නේ? අපේ තොරතුරු එළියට යනවා නම් ඒවා සාකච්ඡා වෙනවා නම් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා නම් මාධ්‍ය අතර සාකච්ඡා වෙනවා නම් ජනතාව තොරතුරු ඉල්ලනවා නම් මේ කාරණා කතා වෙනවා නම් වැරදි කරන්න හොඳ නම් ඒවා කතා කරුවාට ප්‍රශ්නකුත් නැහැ. වැරදි කරන්න බය වෙන කට්ටිය තමයි මේවට විරුද්ධ වෙන්නේ. අපි වැරදි වලට බය මිනිසු නෙමෙයි අපි වැරදි කරන්න සූදානම් නැහැ අපේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක පාර්ලිමේන්තු භවනක් නොමෙයි ඕන තැනක කතා කරන්න පුළුවන් දැන් බලන්න මේ 9 වෙනි වගන්තියේ අමාත්‍යවරයෙකු විසින් එම ව්‍යාපෘති සම්වර්ධනය සහ ක්‍රියාත්මක කරන කාල සීමාව පුරා ව්‍යාපෘතියක් සම්බන්ධ යාවත්කාලීන තොරතුරු මාජන සමාජික විසින් තත්කාර සඳහා ලිඛිතව කරන ලබන ඉල්ලීමක් මත එම සමාජිකයාට ලැබීමට සැලැස්විය යුතුයි ඒ විතරක් නෙමෙයි මේ වගන්තියේ කාර්යසභා ව්‍යාපෘති යන්නේ මොකද්ද ව්‍යාපෘති යන්නේ අදහස් කරන්නේ විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 1ක් ඉක්මවන දේශීය වශයෙන් ආධාර ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5 ඉක්මවන කුඩා කොන්ත්‍රාත්තුවක් කරුවත් ඒකේ තොරතුරු ටික රටේ ජනතාවට ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 5 නම් පහට ඉහළින් නම් තියෙන්නේ කොන්ත්‍රාත්තුව හෝ නැත්තම් මොකක් හරි ක්‍රියාදාමයක් සම්වර්ධන කටයුත්තක් නම් ගමේ ඉන්න ජනතාවට පුළුවන් ගිහිල්ලා මේ සම්බන්ධව තොරතුරු ඉල්ලන්න. ගමේ තියෙන පාරක් බොක්කුවක් හදන එකක්, ගමේ තියෙන කොන්ක්‍රීට් දාපු පාරක කොන්ක්‍රීට් ගැලවිලා යනවනම්, හදපු බොක්කුව කඩා වැටිලා නම්,
අද මොකද්ද කියන්න පුළුවන් ගම්මේ ජනතාවට? කිසි දෙයක් කියන්න බෑ. චෝදනාවක් කර කර හිටියයි. ඒක හදලා දෙන්න කියලා කියන්න පුළුවන්. අර මන්ත්‍රීවරයා හොරගම් කරලායි කියලා විතරක් කියලා නිකන් හිටියයි. දැන් එහෙම කරන්න බෑ. දැන් කෙලින්ම මේ තොරතුරු ටික දුන්නයින් පස්සේ නීතිමය වශයෙන් ගන්න පුළුවන් ඕන ක්‍රියාමාර්ගයකට යන්න නියම තොරතුරු ලබා ගන්න පුද්ගලයෙකුට පුළුවන් මේ සම්බන්ධව ක්‍රියා කරන්න. ඉතින් මං හිතන්නේ මේක ඉතාම හොඳ කාර්යභාරයක්. ලෝකේ අනික් රටවල් එක්ක ගත්තම ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙන්නේ සමාජයක තොරතුරු ටික එළියට ගියාම. එතකොට නිවැරදි තොරතුරු ටික අපි සාකච්ඡා කරන්න පුළුවන්. අසත්‍ය තොරතුරු අසත්‍ය ප්‍රකාශ ගල් පැලෙන බොරු ගෙනල්ලා පාර්ලිමේන්තු තුලයි පළාත් සභා තුලයි ඊළඟට ගමේ නගරේ හැමතැනම මාධ්‍යවලයි මේ වගේ දැම්මම නිවැරදි තොරතුරක් දන්න මිනිහෙකුට මේක ගැන කතා කරන්න තියෙන අයිතිවාසිකම නැතුව කියලා තිබුණ පෞගේක. ඉතින් දැන් අපි ඒක ස්ථාපිත කරලා තියෙනවා. එනිසා මම කියන්න කැමතියි මේ ක්‍රියාදාමය අපි සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරියට අපි ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මම කියන්න කැමතියි මේවා අපිට මේ ක්‍රියාදාමය 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව කාලේ ධර්මසිරි සේනානායක මැතිතුමා මේ සම්බන්ධ උනන්දු වෙලා මේකට RKW ගුණසේකර මැතිතුමාගේ නායකත්වයෙන් එදා ඒ කමිටුවපත් කළා ඒ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න කියලා. ඊළඟට මේ ක්‍රියාදාමය අරගෙන යනකොට අපි 19 වෙනි ආණ්ඩු ක්‍රියා සංශෝධනය මේ ආණ්ඩු ආවයින් පස්සේ විශේෂයෙන්ම 2015 19 වෙනි ආණ්ඩු ක්‍රියා සංශෝධනයට ඇතුළත් කරා තොරතුරු දැනුම ගැනීම පිළිබඳව අපි අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන ගෙනා යුතුයි කිය. දැන් මේ සම්බන්ධව එතනින් පස්සේ තමයි විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය කියලා චන්ද්‍ර ජයරත්න මැතිතුමා නඩුවක් පාරුවා මහා බැංකු ගනුදෙනු පිළිබඳව අපි දන්නවා බොන්ඩ් ඉෂුව එක ගැන එතුමා ගිහිල්ලා ප්‍රශ්න කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වේ වෙන මොකුත් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධ තොරතුරු දෙන්න කියලා මහා බැංකුවට නියමයක් කරන්න බෑ. හේතුව මේ සම්බන්ධව වන 19 වෙනි ආණ්ඩු ක්‍රියාසා සංශෝධනයේ තියෙනා වූ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසින් පනතක් හදලා තොරතුරු දැනගැනීමේ පනත් කැටුම්පත හදලා එතනින් බලය අරගෙන තමයි ඒ බලය තුල මත පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයට කටයුතු කරන්න පුළුවන් කියන්නේ. ඒ අනුව පැහැදිලි තමුන්නාන්සලාට අපිට ඔක්කොටම මේ 19 වෙනි ආණ්ඩු ක්‍රියාසා සංශෝධනයේ තියෙන කාරණා සම්බන්ධව මේ පනත් කැටුම්පත හැදුවේ නැත්තම් මේ 19 ආණ්ඩු ක්‍රමා ව්‍යවස්ථා සංශෝධනයත් බලාත්මක වීමේ විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා 19 වෙනි ආණ්ඩු ක්‍රමා සංශෝධනයේ තියෙනා වූ කාරණා පිළිබඳව විවිධ පනත් කෙළුම්පත් ගෙනල්ලා 19 වෙනි ආණ්ඩු ක්‍රමා සංශෝධනයේ ශක්තිමත් කරන වැඩපිළිවෙලක් තමයි අද මේ තොරතුරු දැනගැනීමේ පනත් කෙළුම්පත හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තව මාස 6කින් අපිට පුළුවන් ඕනනම් ඉතිහාසයේ තියෙන තොරතුරු ටිකත් ඕනනම් අරගන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ පනතින් බලය දුන්නයින් පස්සේ ඒ පනතේ බලය ලබා ගැනීම තුල මේ බලය ජනතාවට එනවා. මේක ජනතාවටයි බලය දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති ක්‍රීඩා අමාත්‍යවරයා විදියට දැන් අපේ ක්‍රීඩා අමාත්‍යංශයේ තෝරා ගැනීම තියෙන. ෆුට්බෝල් කණ්ඩායමට තෝරගත්තයි කියේ. ක්‍රිකට් කණ්ඩායමට තෝරගත්තයි කියේ. දැන් මම වැඩපිළික් සකස් කරා හැම ක්‍රීඩාවකටම තෝරා ගැනීම ක්‍රීඩා පටිපාටියක් නැත්නම් ක්‍රියාවලියක් තියෙන්න ඕන. නිර්ණායක ටිකක් තියෙන්න ඕන. කණ්ඩායමට තෝරගත්තම දරුවෙකුට කිව්ල අයිතිවාසිකමක් තියෙන්න ඕනේ. තෝරගත්ත කණ්ඩායමෙන් අහන්න නැත්නම් තෝරගත්ත පිරිසකින් අහන්න මාව ඇයි තෝරගත්තේ නැත්තේ කියලා. එහෙම අයිතියක් නැතුව අද මේ සමාජයේ අපි කී දෙනෙක් කැපිලා යනවද? තමන්ගේ දරුවා කණ්ඩායමට එකතු විය යුතුයි කියලා අම්මා විශ්වාස කරනවා තාත්තා විශ්වාස කරනවා. උගන්නන පුහුණුකාරයත් කියනවා මෙයා ඇතුළට එන්න ඕනේ මේ කණ්ඩායමට. හැබැයි තේරීමේදී තේරීම් කමිටුව අර පුද්ගලයාව කපලා දාලා. අර දරුවා කපලා දාලා. තමන්ගේ ජීවිත කාලෙම මේ දරුවා ජීවිත කාලෙම දුක් විඳිනවා තමන්ගේ මේ කාරණෙත් එක්ක. ඒ නිසා අපි මේ කාරණේ පිළිබඳ අපි දැන් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. හැම ක්‍රීඩාවකම ක්‍රීඩා සම්මේලනයකම ඒ තේරීම් කමිටුව තෝරා ගන්න විධි ක්‍රමය ගැන නිවැරදි ක්‍රියාදාමයක් අපිට දෙන්න ඕනේ. ඒ ක්‍රියාදාමය අනුව තමයි ඒ දරුවට පුළුවන් වෙන්නේ ලකුණු ලබා දීමේ මට්ටම පිළිබඳව තොරතුරු දැනගන්න. දැන් මේ තොරතුරත් දැනගැනීමේ අයිතිය මේ තොරතුරු දැනගැනීමේ පරිදි තවත් ශක්තිමත් වෙනවා. මීට පස්සේ ක්‍රීඩා කණ්ඩායම් වලට තෝරගෙන පිටරට අරන් යන්නයි ලංකාවේ තෝරගන්නයි හොයාගත්ත කණ්ඩායම් වලට මීට පස්සේ කතා කරන්න බෑ අපිට මේවා දෙන්න බෑයි කිය. දැන් පුළුවන් පැහැදිලිව මේ තොරතුරු සියල්ල දැනගන්න පුළුවන් වැඩපිළිවෙලක් මේක යටතේ ස්ථාපිත කරන්න. ඒ වගේම මම කියන්න කැමතියි මේ
වැඩපිල්ල අපිට දැන් තියෙනවා අපි මේ වැඩපිල්ල මාස 6ක් ඇතුළත අපිට ක්‍රියාත්මක කරන්න තියෙනවා ඒ වගේ විශේෂයෙන් මේ යම් යම් කාරණා පිළිබඳව මට පොඩි ගැටලු සාගත තත්ත්වයක් තිබුණා මම මේක අපේ ඇමතුමාටත් මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම මේ 38 වෙනි වගන්තිය යටතේ රාජ්‍යසභා කොමිසම යටතේ රාජ්‍යතුන ආයතන මේ නිවත් කිරීම විශාල ප්‍රශ්නයක් කියලා දිනවා සමහර ආයතන තියෙනවා රාජ්‍යසභා කොමිසමෙන් ක්‍රියාත්මක වෙන නැත්නම් ඒවට යටත් වෙච්ච ආයතන මේ වගේ තොරතුරු දැන ගැනීම පිළිබඳව මෙතනින් යම් පොඩි ප්‍රශ්නයක් බාධා කිරීමක් ඇති වෙලා තියෙන බවක් අපිට පේනවා ඉතින් මම කියන්න කැමතියි අපේ ගාන්ත කරුණාදලික මැතිතුමාට සහ අපේ නිලධාරීන්ට මේ පිළිබඳව යම් කිසි සොයා බැලීමක් කරන්න මෙයත් මේකට අයිති වෙන්න ඕන රාජ්‍ය සේවා කොමිෂන් වල යටත් වෙලා රාජ්‍ය සේවා කොමිෂන් මේ පාලනයට යටත් උනායි කියලා තොරතුරු දැනගන්න යම් කිසි ආයතනයක තියෙන තොරතුරු දැනගන්න බැරි නම් අපි දන්නවා සමහර සංස්ථාපිත සමාගම් සංස්ථා දෙපාර්තමේන්තු මේ වගේ කාරණාත් පිළිබඳව තොරතුරු දැනගැනීමේදී රාජ්‍ය සේවා කොමිෂන් මැදිහත් වීම තුළ මේ නතර වෙනවා නම් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි පහ ඊ වගන්තිය පහ එක ඊ වගන්තිය අනුව කොහොම පැහැදිලිව මේක තියෙනවා දරු මූලසාරණ මන්ත්‍රීතුමනි මේක ප්‍රශ්නයක් තියෙනවා එතන නිසා ඒකත් පොඩ්ඩක් අපි කල්පනා කරොත් හොඳයි කියලා මම විශ්වාස කරන්නේ එහි සඳහන් වෙන කාරණේ අනුව ඊ වගන්තියේ ඔවුන්ගේ සේවා සැපයීමේදී නීතිපතිවරයා හෝ නීතිපතිවරයාට සහාය දක්වන යම් නිලධාරියෙකු සහ පොදු අධිකාරියන් අතර පවතින යම් සංවිධානයක් ඇතුළුව යම් ලිඛිත නීතියක් යටතේ හෙළිදරව් කිරීම සඳහා අවසර දී නොමැති වූ වෘත්තිකයන් සහායම වෘත්තිකයන් විසින් සේවා සැපයෙන් ලබන පොදු අධිකාරියක් අතර පවතින යම් සංවිධානයක සංයුක්ත වන්නා වූ තොරතුරක් වන අවස්ථාවකදී මේකෙදි මම හිතන්නේ නීතිපතිවරයාගේ කාර්යභාරයට යටත්ලා සමහර කාරණා පිළිබඳව මේ හෙළිදරව් කිරීම නොකිරීම තුළ සමහරලාට එතරම් යම් තොරතුරු දැනගැනීමේ ඉඩකඩේ අඩුපාඩුවක් තියෙන වැඩපිළිවෙලකුත් මේක ඇතුළේ තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි මේ කාරණා යම්කිසි සංශෝධනයකට ලක් විය යුතුයි. මොකද අපි තොරතුරු දැනගැනීමේ පනත් කෙඳුම්පත හදලා තොරතුරු දැනගැනීමේ කාර්යභාරයට ජනතාව ගියාම ඒ ජනතාවට යම්කිසි බාධාවක් නෙල්ල වෙනකොට ඔවුන් කල්පනා කරනවා අපි මේ පනත් කෙඳුම්පත සම්මත කරනකොට මොකද්ද මේ අපි කරලා තියෙන්නේ කියලා. අපි නිවැරදි විදියට නීතිය හදලා නිවැරදි විදියට නීතිය සම්මත කරලා ක්‍රියාත්මක වෙනවා නම් අපිට නීතිය අඩුපාඩු නැත්තම් අඩලුණුකම් නැත්තම් යම් යම් තැන්වල රිංගායාමේ හැකියාව තියෙනවා නම් සමහරලාවට මේ තොරතුරු ලබා දීමේදී ඒක සම්මත කරපු මිනිස්සු විදියට ඒකට අත උස්සපු අය විදියට අපිටත් ප්‍රශ්නයක් තියෙනවා අනිත් පැත්තට ගිහිල්ලා මෙතනින් එළියට ගිහිල්ලා කතා කරා. ඒ නිසා මම කියන්න කැමතියි මේ කාරණා පැහැදිලිව අදහස් උදාහස් එක්ක එකට එකතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් මම හිතන්නේ මේක ඊට වඩා වටිනවායි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම කියන්න කැමතියි අද මේ රටේ මේ ආණ්ඩුව විදියට අපි සන්තෝෂ වෙනවා. මොකද අවුරුදු ගාණක් මේව යටපත් වෙලා තිබුණ ක්‍රියාදාමයන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත වීමට අපි එදත් පක්ෂය අදත් පක්ෂය අද අපි ඒකට විරුද්ධලා කවදාකවත් වැඩ කළා නැහැ. රට සාක්ෂි අනුව අපි හැමදාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මානව හිමිකම් වෙනුවෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතීන් අතර එකඟතාවය වෙනුවෙන් ඔවුන්ගේ එකමුතුකම වෙනුවෙන් අපි හැමදාම කැපෙලා වැඩ කරපුවා. ඒ නිසා මම කියන්න කැමතියි මේ ආණ්ඩුව තුල අධිකාර ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදියට එතුමා තමන්ගේ බලය අත්හැරමින් ඒ බලය පාර්ලිමේන්තුවට පවරමින් ඊළඟට රටේ සිද්ධ වෙන්න ඕන මහා ප්‍රජාතාන්ත්‍රික ගුණාංග ඉස්මතු කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පනත් පාර්ලිමේන්තුව ඇතුලේ ගේන ආණ්ඩුවක් විදියට අපි ක්‍රියාත්මක වෙන්නේ මොකද පෞගිය කාලේ අපිට මතකයි අවුරුදු 13ක් තිස්සේ මාත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ක්‍රියා කරපු කාලවකවානුව තුළ අපි මේවට විරුද්ධව අපිට කළ හැකි උපරිම කාර්යභාරය පාර්ලිමේන්තුවේදී අපි කරා සමහර දේවල් අපි අනවශ්‍ය දේවල් ආණ්ඩුවක් විදියට මැදිහත් නොවිය යුතු කාරණා ආණ්ඩුවක් විදියට නොකළ යුතු කාරණා දැන් මේ මේ පාර්ලිමේන්තුවේ මේ පැත්තෙම අපි අද අපේ ඇමතිවරු සමහර අය මේ පනතට එදා විරුද්ධව ඡන්ද දුන්න 99 දෙනාගෙන් කට්ටියකුත් අද අපිත් එක්ක එකතු වෙලා ඔක්කොම ඡන්ද දෙනවා. හැබැයි ඒකට නායකත්වය දෙන්න ඕන. දැන් පාර්ලිමේන්තුවක අග්‍රාමාත්‍යතුමා නැත්නම් ජනාධිපතිතුමා පක්ෂ නායකයෙකුට තීන්දුවක් ගත්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා හෘද සාක්ෂිය පැත්තකින් තියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට අත උස්සන්න. හැබැයි අද මේ තත්ත්වය එතනින් වෙනස් වෙලා තියෙන්නේ. අද ජනාධිපතිවරයා තීරණය කරනවා ජනාධිපතිතුමා තීරණය කරනවා නෑ තොරතුරු දැනගැනීමේ පළත් කෙනුපත ගේන එක හොඳයි. එදා තොරතුරු ගෙනීමේ පනත ගේනකොට ආණ්ඩු පෙරළන බලත් කෙඳුම්පත් කියලා කියපෝ ආණ්ඩු එක කට්ටිය අද කියනවා
ප්‍රශ්නයක් නැහැ ඒක ගේන්න. ඒක ගේන එක හොඳයි. ඒ වෙනුවෙන් පක්ෂපාතීව කතා කරනවා. කාගේවත් බලහත්කාරකමකට නැත්තම් කාගේවත් නායකයෙක්ගේ තියෙන උමනාපකම් මත නෙමෙයි අපිට හරි සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරු විදියට මේ පනත් කෙටුම් පද තුල රටේ ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීම තුල හොරකම මංකොල්ල කෑම රාජ්‍ය දේපල හොරකම් කිරීම සහ පැහැරගෙන යාම මේ සියල්ලම නතර කරන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාවට තොරතුරු ටික නිවැරදිව ලබා දුන්නොත් පමණයි කියන විශ්වාසය අපේ අධිකරු ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපිටත් අපිට තිබෙනවා. එනිසා එක්සත් ජාතික පක්ෂයත් අග්‍රාමාත්‍යමත් ඒ මතයේ ඉන්නෝ. ඒතර අපිට එකතු වෙලා රටට උමනා කරන නිවැරදි නීති පනත් ටික අනපනත් ටික ගෙනල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය දවස ගානේ ශක්තිමත් කරන වැඩපිළිවෙලකට තමයි අපි මේ යමින් තිබෙන්නේ. ඒ නිසා ඒකෙදිත් යම් යම් කාරණා පිළිබඳව සමහර මන් දැක්ක සමහර මන්ත්‍රීවරු කියලා දිනන මේ කාරණා රාජ්‍ය ආරක්ෂාවට බලපානවයි කියලා මේක වැරදි මේක එළියට දාන්න කියලා ඒ කාලේ කිව්වේ රාජ්‍ය ආරක්ෂාවට බලපානවයි කියලා සමහරවට උත්තර දෙන්න තිබ්බ ඒවා තිබුණා අපිට ඉතිහාසයේ මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. අද රාජ්‍ය ආරක්ෂාවට බලපාන කාරණා කියලා අපි ප්‍රශ්න වලින් පැනලා යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිවැරදිව ලෙස රාජ්‍ය ආරක්ෂාවට බලපානවා නම් අපි ඒකට උත්තර දීම සම්බන්ධව අපි යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒකට කියනවා. එහෙම නැති ඒවා අදාළ නොවන ඒවා ගෙනල්ලා මෙතන රාජ්‍ය ආරක්ෂාවට අදාළ කාරණා විදිහට සලකන්නේ නැහැ. උදාහරණයක් මම ඔබතුමාට කියන්නම්. ඒ කාලේ මම විපක්ෂයේ ඉන්න කාලේ අපි විදේශ කටයුතු අමාත්‍යංශයේ වියදම් සම්බන්ධය ඇහුවා රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයෙක්. ඒ කාලේ එතුමා කිව්වේ මේ රාජ්‍යයේ දෙන්න පුළුවන් තොරතුරක් නෙවෙයි මේ විදේශ මොකක්ද ඇහුවේ ලංකාව නැත්තම් ලංකාව වෙනුවෙන් ලංකාවේ ප්‍රචාරණයක් සම්බන්ධව පිටරට කොම්පැනියක් එක්ක සම්බන්ධ වෙලා ඒකට මුදල් දීලා තියෙනවද කියලා. ඒක ඒ තොරතුර පාර්ලිමේන්තුවට දෙන්න තරම් ප්‍රශ්නයක් බවට පත් වුණා. මොකද හේතුව එය රජයේ විශේෂ කාරණයක් ඒක රාජ්‍ය ආරක්ෂාවට බලපාන්න පුළුවන් කාරණයක් කියලා ඒක එතන වැහුවා. මේ විදිහට ක්‍රියාත්මක වුණ කාරවක වුණොත් තිබුණා අද එහෙම වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ඒ නිසා අපි ඉන්න ආණ්ඩුව ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ රටේ තොරතුරු දැන ගැනීම රටේ ජනතාවගේ මූලික අයිතියක් විදිහට අපි පිළිගනිමින් සහ ඊට ගරු කරමින් ඒ සඳහා කළ හැකි උපරිම සංශෝධන නැත්නම් ඒ සඳහා ගෙන ඇති උපරිම පනත් කෙටුම් පද ශක්තිමත්ව ගේන්න තියෙන සහයෝගය ශක්තිය අපි ලබා දෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවට අපි මේ කාරණේදී මේකට නායකත්ව දුන්න අධිකාරී ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් විශේෂයෙන්ම ගාන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු එතුමාගේ අමාත්‍යංශ නියෝජ්‍යමත්තුමා ඇතුළු සියලුම අපේ මේ සම්බන්ධයට වැඩි වාඩි වුණ සියලු දෙනා විශේෂයෙන් ජයම්පති වික්‍රමාර්ථ මැතිතුමා මම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා මේ නීති සම්පාදනය පිළිබඳ විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. එතුමාත් මේ අවස්ථාව මතක් කරමින් මේ ක්‍රියාදාමය තොරතුරු දැනගැනීමේ පනත ඓතිහාසික මේ රටේ ගමන් මාර්ගයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඓතිහාසික ගමන් මාර්ගයක ආරම්භයක් කියන එකත් ගෞරවයෙන් මතක් කරමින් මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයේ ශක්තිය අපි ලබා දෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි. ස්තුතියි. ගරු දයාගමගේ ඇමතුමා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මම ගොඩක් සතුටු වෙනවා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වෙනුවෙන් මටත් වචන කීපයක් කතා කරන්නට අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන්ම අපි විරුද්ධ පක්ෂයේ ඉන්නකොට අපි තොරතුරු දැනගැනීමේ පනත ගැන නොඑක් අවස්ථාවලදී කතා කරා. තොරතුරු දැනගැනීමට අපිට අවස්ථාවක් නැතුව අපි ලත වුණා. ඒ වගේම අපි නොයෙකුත් උද්ඝෝෂණ පැවැත්තුවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එදා 2002 ආණ්ඩුව ගත්තා
අවස්ථාව මේ පනත එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ පනත අපි සකස් කරේ 1996 ඉඳන්. 1996 ඉඳන් අපිට අවුරුදු 18ක් මේ පනත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කාලෙ ගිහිල්ලා තියෙනවා. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අපේ ආණ්ඩුව ඒ අවස්ථාවේ අපිට අහිමි වුණ නිසා. ඊට පස්සේ එතුමා විපක්ෂ නායකවරයා හැටියට එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒ පනත එදා ආණ්ඩුව සහයෝගයක් දැක්වේ නෑ. ඊට පස්සේ මම දුක් වෙනවා අද විශේෂයෙන්ම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමා එතුමාගේ පෞද්ගලික යෝජනාවක් හැටියට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අද කරු ජයසූරිය මැතිතුමා තරම් සතුටු වෙන කෙනෙක් මම හිතන්නේ කවුරුත් නැහැ මේ රටේ. මොකද එතුමා විශාල වශයෙන් එවෙනුවෙන් සටන් කරා. නමුත් අවාසනාවකට වගේ මේ පාර්ලිමේන්තුව ඒ පනතට විරුද්ධව ඡන්ද 97ක් දීලා ඒ පනත පරාජයට පත් කරා. එතකොට සාමාන්‍යයෙන් ගත්තම අපි ඉන්දියාව, පකිස්ථානය, බංගලදේශය මේ හැම රටකටම ඉදිරියෙන් තමයි අපේ රට ගමන් කරලා තියෙන්නේ ගොඩක් දේවල් එක්ක බලනකොට. නමුත් මෙම පනතත් එක්ක බලනකොට අපිට ඒක සම්මත කරගන්න බැරි වුණ නිසා ඒ රටවල් හැම එකක්ම ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත සම්මත කරගත්තා. විශේෂයෙන්ම පකිස්ථානය වගේ න්‍යාෂ්ටික ආයුධ හදන රටක් හැටියට ඒ රටටවත් මේ පනත සම්මත කරගත්තයි කියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයට විශාල බලයක් ලැබෙනවා මේ පනත තුලින්. මොකද මේ පනත විශේෂයෙන්ම කියලා තියෙනවා පළවෙනි උපවගන්තියේ විධිවිධානවලට කුබක් සඳහන් වුවද මේ පනත ක්‍රියාත්මක වීමේ දින සිට මාස 6ක් ඇතුළත සෑම අමාත්‍යවරයෙකු විසින්ම නිශ්චය කරනු ලැබිය හැකි අකෘතියකින් දෙවන උපවගන්තියේ අ සහ ආ ඡේදවල දක්වා ඇති තොරතුරු අඩංගු වාර්තාවක් පළ කිරීම එම අමාත්‍යවරයාගේ කාර්ය වන්නේය. එවගේම මහජන පරීක්ෂාව සඳහා ලබා ගැනීමට සැලැස්විය යුතු අතර ඒවායේ පිටපත් කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලබන යම් ගාස්තුවක් ගෙවීම මත යම් තැනැත්තෙකු වෙත නිකුත් කරනු ලැබිය හැකිය. යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මාස 3කට පෙර අතෝ එම ව්‍යාපෘතියට අදාළ විෂය පවරා ඇත්තේ යම් අමාත්‍යවරයෙකු වෙතද එකී සංනිවේදනය කරන දිනය වන විට තමා සතු එම ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු පොදුවේ මහජනයාට සහ එම ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වීමට ඉඩ ඇති නිශ්චිත තැනැත්තන්ට සංනිවේදනය කිරීම එම අමාත්‍යවරයාගේ කාර්ය වන්නේය. මෙතනදී හැම ඇමතිවරයෙක්ම කල්පනාකාරී වෙන්න ඕනේ තමන්ගෙන් යම්කිසි වැරැද්දක් කෙරුණොත් එහෙම ඒක මහජනතාව දැනගන්නවා. අද වෙලා තියෙන්නේ ගොඩක් ඒවා මහජනතාවට හංගල තමයි කරන්නේ. පහුගිය කාලේ අරන් තියෙන ණය අපි අරගත්තොත් එහෙම බිලියන 1300ක් විතර පොත්වල සඳහන් කළනේ. ඒකට
ලැබුණු උත්තරේ තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ණය අරන් තියෙනවා ඒවා ආණ්ඩුවේ පොතට ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒක වෙනම සමාගමක් හැබැයි අයිතිය තියෙන්නේ 100%ක් ආණ්ඩුවට ලංකා විදුලි බල මණ්ඩලය ණය අරන් තියෙනවා ඒවා වෙනම ඒක සමාගමක් අපි තෙල් සංස්ථාව ගත්තම ඒක වෙනම අරන් තියෙනවා ඒක වෙනම ආයතනයක් ඒ ආයතනයත් අයිති රජයට එතකොට ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් විශාල වශයෙන් ණය අරගෙන ඒ බැංකුත් සම්පූර්ණයෙන්ම කඩාවැටෙන තත්වයකට පත් වෙමින් පැවතුණි අපේ රටේ ඉන්න කුඩා දරුවා පවා ඇපේට තියලා ණය කරලා විශාල වශයෙන් ණය අරගෙන ඒ ණය නියම ආකාරයෙන් රටේ සංවර්ධනයට යෙදුවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒවා නියම ආකාරයෙන් අපේ රටේ සංවර්ධනයට යොදවන්නේ නැතුව සුදු අළුවෙක් බවට පත් කරන ව්‍යාපෘති. අපි සාමාන්‍යයෙන් කියන්නේ අනවශ්‍ය දෙයකට මුදල් වියදම් කළා ඒක නිකන් සුදු අළුවෙක් වගේ කියලා. එතකොට එවැනි ව්‍යාපෘති වලට මේ මුදල් යට කරලා අද මේ ණය අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. IMF එකේ ඇස් වහලා ඒවා අපේ ඒ වැරදි කළමනාකරණයේ හරියාකාරව කරනවායි කියලා ඒ අරගත්ත ඩොලර් බිලියන 2.6ක ණය ඒවට යොදවන්නේ නැතුව ඒවා මේ ආණ්ඩුව ඒවා ගෙවන්නට උනේ. එතකොට මේ වගේ කිසිම ආකාරයක අපේ මුදල් අමාත්‍යාංශයේ ඒකේ මුදල් වල හරි පාලනයක් නැතුව ක්‍රියා කරපු ආකාරය සම්පූර්ණයෙන්ම අපි වෙනස් කරලා අද ඒවා ඇත්ත ආකාරයෙන් පෙන්නලා තියෙනවා 18 වෙනි එදා 17 වෙනි සංශෝධනයෙන් මේ පාර්ලිමේන්තුවේම හිටපු 18 නේද පෙකි 18 වෙනි සංශෝධනයෙන් මේ පාර්ලිමේන්තුවේ එදා 17 වෙනි සංශෝධනයේ ඇති කරපු මහජන අයිතිය සම්පූර්ණයෙන්ම නැති කරලා එදා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් ඔවුන්ගේ අයිතියත් ඒකාධිපති පාලකයෙකුට අතට පත් කරා. අපි ඒක 19 වෙනි සංශෝධනයෙන් අපි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇත්තටම අපි ජනතාවට නැවත ලබා දුන්නා. ලබා දීලා අද මේ පනත් කෙටුම්පතින් අපි ඒක නීතිගත කරලා ඒක ජනතාවට ඕනම පොඩි පෝරමයක් පුරවලා දීලා ඉවර වෙලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් තමයි මේකෙන් සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක නීතිගත කර පළියට මම හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවයි කියලා. මේකට අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු ඒ වගේම රජයේ නිලධාරීන් මේ හැම කෙනෙක්ම මේක ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ තොරතුරු පෝරමයකින් පුරවා ලබා ගැනීමට අවශ්‍ය දේවල් වලට අමතරව පුළුවන් තරම් අපි තොරතුරු පරිගණකවලට දාලා අපි ඒ තොරතුරු ජනතාවට ඕනම අවස්ථාවක ලබා ගන්න පුළුවන් ආකාරයට අපි මේක සකස් කරන්නට ඕනේ කියන එක තමයි මම ඇත්තටම යෝජනා කරන්නේ. මම බලාපොරොත්තු වෙනා එහෙම කරොත් විශේෂයෙන්ම අපේ ආර්ථිකය ගත්තොත් සමහර වෙලාවට ව්‍යාපාරිකයෙක් කරගත්තත් එහෙම නැත්නම් ආයෝජකයෙක් ගත්තත් ඒ උදවියට තමන් කරන්න ව්‍යාපාරයක් එහෙම නැත්නම් තමන් ආයෝජනය කරන්න ඕන දෙයක් ඒක කරන්න තමන්ට හරියට තොරතුරු නැහැ. ඉතින් තමන්ට හරියට තොරතුරු නැති නිසා සමහර වෙලාවට ගොඩක් කට්ටිය ආයෝජනය කරන්න බය වෙනවා. ඒ වගේම සමහරු ඒ වැරදි තොරතුරුත් එක්ක ආයෝජනය කළ අමාරු වැටෙනවා. ඒතර මේ තොරතුරු ඔක්කොම තියෙනවා නම් හැම කෙනෙක්ටම ඉතාමත්ම පහසු වෙනවා. ඒක නිසා රටේ දියුණුවට මේක විශාල ශක්තියක් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පනත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා අඩුම වශයෙන් එක දෙයක් වෙනුවෙන් මේ රටේ ඔක්කොම මන්ත්‍රීවරු එකට එක්කව් වෙලා මේ වගේ දෙයක් කරයි කියලා ඉවර වෙලා
අපු ඉතිහාසයේ ලියවෙන දවසක් වෙයි කියලා හෙට. ඒ වගේම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා මැතිවරණ වලදී ජනතාවට පුරුදු වුණා. අපි බලයට පත් වුණාට පස්සේ තමුන් නාන්සිලට මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දෙනවා කියලා. ඒක තමයි අද පාර්ලිමේන්තුවට මේක මේ ආකාරයට ඉදිරිපත් වුණේ. මේක අපි චුට්ටක් පරක්කු වුණත් ඒ පොරොන්දු එක එක ඉටු වෙමින් පවතිනවා. අපි මැතිවරණයේදී ප්‍රකාශ කරපු දේවල්. ඒ වගේම විශේෂයෙන්ම මේකෙදී ජනමාධ්‍ය ආයතන ඒගොල්ලන්ගෙත් වගකීමක් තියෙනවා හරි තොරතුරු අරගෙන ජනතාවට ලබා දෙන්න. අද වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ තොරතුරු වලින් කෑල්ලක් අරගෙන ගොඩක් ජනමාධ්‍ය සමහර ආයතන ගරු ඇමතුමා තව විනාඩියක් තිබෙනවා. ජනමාධ්‍ය ආයතන ඒක ඒගොල්ලන්ගේ නිවුස් එකක් කරගෙන හෙඩ්ලයින් එකේ දහලා මඩ ගහන ව්‍යාපෘතියක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ වුණත් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපේ මන්ත්‍රීවරු සමහර ව්‍යාපාරවල මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට තියෙන වරප්‍රසාද ප්‍රයෝජනයට අරගෙන සමහර ව්‍යාපාරවල නම් කියලා ඒ උදවියට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ කීර්ති නාමයට හානි වෙන ආකාරයට වැඩ කටයුතු කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ මාධ්‍යවල ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට අපිත් හැම කෙනෙක්ම තමන්ගේ වගකීම මොකද්ද තව කෙනෙක්ට අනවශ්‍ය ආකාරයට කරදරයක් නොවන ආකාරයට වැඩ කටයුතු කරන්නත් ඒ වගේම ජනතාවට වැරදි තොරතුරක් කවුරු ඉදිරිපත් කරත් ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා නම් මම අර කිව්ව ආකාරයට පරිගණකයට ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ට ඒ තොරතුරු දැනගන්නට පුළුවන් නම් මම හිතන්නේ එතනට අපි ගියොත් එහෙම ගොඩක් දේවල් හැම කෙනෙක්ටම ඒ ජනතා අයිතිය ඒ ආකාරයෙන්ම ලබා දෙන තත්ත්වයක් ඇති වෙනවා. එමනම් නැවතත් විශේෂයෙන්ම මෙම පනත මම හිතන්නේ අපේ නගේ සහෝදර අමාත්‍ය අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමා එතුමා ජනමාධ්‍ය අපේ ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට විරුද්ධ පක්ෂයේ ඉන්නකොට අපි ගොඩක් සටන් කරා උද්ඝෝෂණ කරා මේ පනත වෙනුවෙන්. අද ඔබතුමා මේ පනත ඉදිරිපත් කරලා මේක අපි ඔක්කොම එක්කව් වෙලා සම්මත කරගත්තට පස්සේ මම හිතන්නේ ඔබතුමාට තමයි විශාල රාජකාරියක් පැවරෙන්නේ. මේ පනත හරියටම ජනතාවට අවශ්‍ය ආකාරයට තොරතුරු ලබා ගැනීමට පුළුවන් තත්ත්වය ඇති කරන්න. එමනම් ඔබතුමාට ඒ ශක්තිය ධෛර්ය වාසනාව ඔබතුමාට ඒ ශක්තිය නම් තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු කරලා ඒක කරන්න ධෛර්ය වාසනාව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Honorable Shanti C. Skandarasa. தகவல் அறியும் சட்டமூலத்தினான விவாதத்தில் விவாதிப்பதற்கு எனக்கு சந்தர்ப்பம் தந்தமைக்கு முதலில் குழுக்களின் தலைவர் அவர்களுக்கு நன்றியை தெரிவித்துக் கொண்டு இலங்கையிலே 1996 ஆரம்பிக்கப்பட்ட இந்த முயற்சியானது தற்பொழுது கைகூடி வருகின்றமையை இட்டு எனது வாழ்த்துக்களை தெரிவித்துக் கொள்வதோடு ஒரு நாட்டின் இறைமை அதனுடைய பொருளாதாரம் அதன் அபிவிருத்தி அரசியல் என்பவற்றின் வளர்ச்சிக்கு இந்த தகவல் அறியும் சட்டமூலத்தின் அங்கீகாரம் என்பது மிகவும் முக்கியமான ஒரு விடயமாக அமைந்திருக்கின்றது. வெளிப்படையான நிர்வாகத்தை மேற்கொள்கின்ற சுவிட்சர்லாந்து நோர்வே பின்லாந்து ஸ்வீடன் டென்மார்க் அமெரிக்கா போன்ற நாடுகள் இந்த தகவல் அறியும் சட்டத்தின் உறைவிடங்களாக காணப்படுகின்றன. அது மட்டுமில்லாமல் ஐரோப்பிய நாடுகளிலும் சிங்கப்பூர் இந்தியா நியூசிலாந்து போன்ற 95 நாடுகளிலும் இந்த தகவல் அறியும் சட்டமூலமானது அங்கீகரிக்கப்பட்டுள்ளது. இவ்வாறான இந்த பெருமதி வாய்ந்த வெளிப்படை தன்மையுடைய ஜனநாயகத்தை நிலைநிறுத்துகின்ற இந்த சட்டமூலம் 1946 ஏற்படுத்தப்பட்ட ஜனநாயக மனித உரிமைகள் சாசனத்தின் 59வது பிரேரணையில் ஒவ்வொரு நாடும் இந்த தகவல் அறியும் சட்டமூலத்தை அங்கீகரிக்க வேண்டுமென்று வலியுறுத்தி கூறியுள்ளது.
அந்த வகையிலே 2001 ஆம் ஆண்டு ஐக்கிய தேசிய கட்சியால் கொண்டு வரப்பட்ட இந்த சட்டமூலமானது நிறைவு பெற்றிருக்குமானால் எமது நாட்டிலே கடந்த அரசினாலே ஏற்படுத்தப்பட்ட பல ஊழல்கள் முறியடிக்கப்பட்டிருக்கும். ஆனால் இன்று வரை இந்த மக்களிடையே இந்த தகவலறியும் சட்டமூலத்தின் முக்கியத்துவம் என்ன, அதனுடைய பெருமதி என்ன, அதை எவ்வாறு நாம் பயன்படுத்துவது பாவிப்பது போன்ற பல விடயங்களில் மக்கள் விழிப்புணர்வற்றவர்களாக இருக்கின்றார்கள். இது ஒரு அரசியல் சார்ந்த கருத்து, இது அரசியல்வாதிகளுக்கு உரிய ஒரு சட்டம் என்ற ஒரு கருத்து நிலவுகின்றது. ஆகவே இவ்வாறு மக்களுக்கு இருக்கின்ற இந்த சந்தேகங்களை விடுத்து அவர்களுக்கு விழிப்புணர்வு ஏற்படுத்த வேண்டிய ஒரு தேவை கட்டாயமாக இருக்கின்றது. இத்தகைய இந்த சட்டத்தை உயிரூட்ட வேண்டியது ஊடகவியலாளர்கள் மட்டுமல்ல, மக்களும் இணைந்தே இந்த நாட்டுக்கு பணியாற்ற வேண்டிய ஒரு தேவை இருக்கின்றது. இவ்வாறான இந்த தகவலறியும் சட்ட மூலம் என்பதில் இலத்திரனியல் மூலமாக பலம் பெறுகின்ற இந்த இணையதளங்களில் வெளிவருகின்ற செய்திகளை இந்த சட்ட மூலத்தின் மூலமாக இந்த தகவல்கள் உறுதிப்படுத்தப்பட வேண்டும் என்பதனை நான் இவ்விடத்தில் முன்வைக்க விரும்புகின்றேன். விலாசமற்ற அப்பந்தெரியாத பிள்ளைகள் போல் பலம் பெறுகின்ற பல இணையதளங்கள் உண்மைக்கு புறம்பான பல செய்திகளை வெளியிடுகின்றன. அதாவது ஒரு நிர்வாகத்தை குழப்புகின்ற வகையிலே, அரசியல்வாதிகளை மீது பழி சொல்கின்ற வகையில், பெண்களின் உண்மைத்தன்மையை வெளிப்படுத்தாது அவர்களை அவதூறாக கூறுகின்ற போன்ற பல்வேறு விடயங்களை இந்த விலாசமற்ற இணையதளங்கள் வெளியிடுகின்றது. இந்த இணையதளங்களுக்கு நான் ஒரு கேள்வியை தொடுக்கின்றேன். இவர்கள் உண்மையை கூறுபவர்களாக, நேர்மையை கூறுபவர்களாக, வெளிப்படைத்தன்மையுடையவர்களாக இருந்தால் தங்களது விலாசத்தை வெளியிடட்டும், தாங்கள் யார் என்பதை வெளிப்படுத்தட்டும். எங்கேயோ இருந்து யார் என்று தெரியாது, எங்கே அவர்கள் பதிவு வைத்திருக்கின்றார்கள் என்பவற்றை தெரியாது, பல்வேறு விதமான உண்மைக்கு புறம்பான செயல்களை செய்திகளை வெளியிடுவது மூலமாக பல நிர்வாக நடவடிக்கைகள் பல வேறு விதமான இடையூறுகளை ஏற்படுத்துகின்றார்கள். இந்த இடத்திலே தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தும் ஆணைக்குழுவின் நடவடிக்கையை நான் இங்கு மிகவும் வேண்டி நிற்கின்றேன். அவர்களுடைய சேவையை நான் பாராட்டுகின்றேன். நான் ஒரு பாராளுமன்ற உறுப்பினர் என்பதற்கு அப்பால் 3 வருடங்களின் முன்பு என்னுடைய வீட்டிலே நடந்த ஒரு பகல் கொள்ளையை 1.5 வருடங்களின் பின்பு இந்த தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தும் ஆணைக்குழு அதை கண்டுபிடித்து தந்தது. என்னுடைய வீட்டிலே ஒரு தொலைபேசியும் களவு போனதினால் அதனுடைய எமி நம்பரை வைத்து இந்த களவு கண்டுபிடிக்கப்பட்டது. ஆகவே இந்த தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தும் ஆணைக்குழுவானது இவ்வாறான முகவரியற்ற இணையதளங்களின் மூலமாக வெளிவருகின்ற இந்த செய்திகளை உறுதிப்படுத்தக்கூடிய வகையில், அதை சரியான செய்தியா என்று சரியாக இனங்காணக்கூடிய வகையிலே தன்னுடைய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்பதனை நான் இவ்விடத்தில் பரிந்துரை செய்கின்றேன். இவ்வாறான இந்த தகவலறியும் சட்டமானது பல்வேறு விதமான நன்மைகளை மக்களுக்கு கொண்டிருக்கின்றது என்பது வெளிப்படைத்தன்மையாக விளங்குகின்றது. ஒரு சாதாரண மகன் தன்னுடைய வீதி செப்பனிடுகின்ற பொழுது அந்த வீதிக்கு எவ்வளவு தூரம் பணம் செலவழிக்கப்படுகின்றது, அது சரியாக செலவு செய்யப்படுகின்றதா, அதனுடைய தன்மை அதனுடைய தரம் சரியாக இருக்கின்றதா போன்ற விடயங்களை அறிந்து கொள்வதற்கு இந்த சட்டம் மூலமானது மிகவும் பயனுடையது ஒன்றாக இருக்கின்றது. ஆனாலும் இவ்வாறான சட்டங்களையும் சட்ட மூலங்களையும் தனியே எழுத்துருவில் ஆக்கி வெளிவிட்டு அனுமதி பெறுவது மட்டுமல்ல, அவை செயற்படுத்தக்கூடிய வகையிலும் இந்த இலங்கை வாழ் மக்கள் அனைவரும் அதை அனுபவிக்கக்கூடிய வகையில் இந்த சட்ட மூலங்கள் செயற்படுத்தப்பட வேண்டும். உதாரணமாக எமது வடக்கு கிழக்கிலேயே வாழ்கின்ற மக்கள் இவ்வாறான சட்ட மூலத்தை எவ்வளவு தூரம் பயன்படுத்தி கொள்வார்கள் என்பது ஒரு கேள்விக்குறியாகத்தான் இருக்கின்றது. அந்த வகையிலே எமது சிறையிலே வாடுகின்ற அரசியல் கைதிகள், அந்த கைதிகளுக்கே தெரியாது தாம் ஏன் சிறையில் வாடுகின்றோம் என்று. இந்த சட்ட மூலமானது நாட்டின் பாதுகாப்பு கருதி சில விடயங்களை வெளியிடாது என்பதை நான் ஏற்றுக்கொள்கின்றேன். ஆனால்
அந்த சிறை கைதிகளை நான் சந்திக்க செல்கின்ற பொழுது அவர்கள் என்னிடம் மிகவும் மனவேதனையாக கூறினார்கள். தங்களிடம் முறைப்பாடுகள் சிங்களத்தில் எழுதப்பட்டது, அதில் என்ன எழுதியிருக்கின்றது என்று தெரியாமலே தாங்கள் கையெழுத்திட்டிருக்கின்றோம். இவ்வளவு காலமும் தாம் ஏன் சிறையில் அடைக்கப்பட்டிருக்கின்றோம் என்பது அவர்கள் தெரியாது உள்ளிருக்கின்றார்கள். ஆகவே இந்த சட்டமூலத்தை அங்கீகரிக்கின்ற அதே வேளையிலே அந்த தகவல்களை அவர்களுக்கு தெரியப்படுத்தக்கூடிய வகையில் இந்த சட்டமூலத்தின் மூலமாக வழி செய்யப்பட வேண்டும். அது மட்டுமல்ல, எமது வடகிழக்கு பிரதேசத்திலே மீள்குடிய வந்த எமது மக்கள் தங்களுடைய வாழ்வாதாரத்தை அடிமட்டத்திலிருந்து கட்டியெழுப்ப வேண்டிய ஒரு நிலையிலே இருக்கின்ற பொழுது அவர்களது வாழ்க்கைக்கு துணை போகின்ற, குறிப்பாக இந்த மீன்பிடி தொழிலை மேற்கொள்கின்ற மக்கள் தங்களுடைய அவர்களது பிரதேசங்களில் தென்னிலங்கையில் இருந்து வரும் மீனவர்கள் சட்டத்துக்கு முரணாக அனுமதியற்ற முறையிலே வந்து மீன்பிடி தொழிலில் ஈடுபடுகின்றமை தொடர்ந்து எங்களால் பல இடங்களில் உரிய அமைச்சுக்களிடம் உரிய அதிகாரிகளிடம் தெரியப்படுத்தப்பட்டிருந்தும் அதனை தடுக்கின்ற முறையிலே எதுவிதமான நடவடிக்கைகளும் இதுவரை எடுத்துக்கொள்ளப்படவில்லை. இது பற்றிய தகவல்களை மக்கள் எவ்வாறு அறிந்து கொள்வது? இந்த தகவல்களை எங்கு கூறினால் அதற்கு சரியான நடவடிக்கை நடைபெறும் என்பதை இந்த மக்களுக்கு தெரியப்படுத்த வேண்டிய ஒரு கட்டாய தேவை இந்த சட்டமூலத்துக்கு இருக்கின்றது. இதனை மேலாக எமது அந்த வடகிழக்கு பிரதேசத்திலே காடுகள் அழிக்கப்படுவது, சட்டத்துக்கு முரணாக மணல் அகழ்ந்து செல்லப்படுவதும் தொடர்ந்து இடம்பெற்று வருகின்ற ஒரு நிகழ்வாகவே இருக்கின்றது. இதற்கு எதிராக அங்கு நடைபெறுகின்ற அபிவிருத்தி குழு கூட்டங்களிலும் அங்கு நடைபெறுகின்ற நிர்வாக கூட்டங்களிலும் பொதுவாக ஊடகங்களிலும் இது பற்றிய செய்திகள் தொடர்ந்து வெளிவந்தாலும் இந்த தகவல்கள் உரிய இடத்திற்கு சென்று சேரவில்லையா, அல்லது அந்த தகவல்களை உரிய இடத்துக்கு சென்றாலும் அதனை நிறுத்த முடியாத வகையில் அதிகாரிகள் அல்லது அது சார்ந்த உத்தியோகத்தர்கள் அமைச்சுக்கள் இருக்கின்றதா என்பது இன்றும் எமது மக்களுக்கு ஒரு கேள்விக்குறியாக இருக்கின்றது. ஆகவே இந்த தகவல் அறிகின்ற சட்ட மூலத்தை நிறைவு செய்கின்ற அதே வேளையிலே இது வெறுமனே எழுத்து மூலமாக உள்ள ஒரு சட்டமாக இல்லாமல் அனைத்து மக்களின் நல்லிணக்கத்தோடு வாழக்கூடிய வகையிலே இந்த சட்ட மூலம் செயற்படுத்தப்பட வேண்டும். எமது வடகிழக்கு பிரதேசத்திலே நீச்சல் தடாகங்களை அமைப்பதற்கும் பொது விளையாட்டு மைதானங்களை அமைப்பதற்கும் பல கோடி ரூபாய்கள் கொட்டப்படுகின்றது. இங்கே எனக்கு முன் உரையாற்றிய உறுப்பினர்கள் இது பற்றின தகவல்களை வெளியிட்டார்கள். இந்த வடகிழக்கு பிரதேசத்திலே வாழ்கின்ற இந்த மக்களுக்கு தடாகத்தில் நீந்துகின்ற அந்த மனநிலை இருக்கின்றது. விளையாட்டு மைதானங்கள் எதற்கு பயன்படுத்தப்படுகின்றன? உதாரணமாக கிளிநொச்சியில் அமைக்கப்பட்டிருக்கின்ற விளையாட்டு மைதானம் இராணுவத்தினரின் கேளிக்கை நிகழ்ச்சிகளுக்கு பயன்படுத்தப்படுகின்றதே தவிர அங்கு வாழ்கின்ற பொதுமக்களுக்கு, அங்கு வாழ்கின்ற இளைஞர் யுவதிகளுக்கு அந்த விளையாட்டு மைதானத்திலே விளையாடுகின்ற மனநிலையை முதல் ஏற்படுத்தி கொடுங்கள். இதனை விடுத்து இந்த மக்களது அடிப்படை பிரச்சனைகள் தீராத வகையில், தீர்க்கப்படாத வகையில், அவர்களுடைய அந்த வடுக்களைக்குரிய பரிகாரங்கள் வழங்கப்படாத வகையில் நீச்சல் தடாகங்களை அமைத்தென்ன விளையாட்டு மைதானங்களை அமைத்தென்ன பிரயோசனம் கிடைக்கப் போடுகின்றது? இந்த சிறுபான்மையின மக்களின் கரங்களாலே ஆட்சிக்கு வந்திருக்கின்ற இந்த அரசை நான் மிகவும் வினயமாக கேட்டுக்கொள்கின்றேன். இந்த மக்களது அடிப்படை பிரச்சனைகளை, அவர்களது அன்றாட வாழ்வாதாரத்துக்கு தேவையான உதவிகளை செய்வதை விடுத்து வீணே வெளியுலகுக்கு காட்டுகின்ற வகையில் அபிவிருத்தி நடைபெறுகின்றது, வடக்கு கிழக்கு சுமூக நிலைக்கு வந்துவிட்டது, வீதிகள் செப்பனிடப்பட்டிருக்கின்றது, வீடுகள் வழங்கப்பட்டிருக்கின்றது, கட்டிடங்கள் கட்டப்பட்டிருக்கின்றது என்று படம் காட்டுவதில் எமது மக்களை வென்றுவிட முடியாது. ஆனால் இந்த அண்மையிலே தென்பகுதியில் ஏற்பட்ட வெள்ளப்பெருக்கு, இராணுவ முகாம் வெடிப்பு, குண்டுகள் வெடிக்கப்பட்டது என்பதற்கு மிகவும் விரைந்து பல உதவிகள் செயற்படுத்தப்படுவதை நாம் அறிகின்றோம். அவர்கள் அதை நாம் வரவேற்கின்றோம். அந்த பாதிக்கப்பட்ட மக்களுக்கு நாம் மதிப்பளிக்கின்றோம். ஆனால் இதைவிட மோசமாக
முப்பது வருட காலமாக இதைவிட மோசமான அந்த யுத்த களத்தில் இருந்து மீண்ட எமது மக்களையும் நீங்கள் ஒரு கணம் மனச்சாட்சியுடன் திரும்பி பாருங்கள். இந்த மக்களையும் ஒரு இயல்பான வாழ்க்கை வாழக்கூடிய நிலைக்கு உள்வாங்குங்கள். எங்களது மக்கள் இப்பொழுதும் தரப்பால் கொட்டில்களில் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். தமக்கு ஒரு வீட்டு திட்டத்தை பெற்றுக்கொள்வதற்காக இன்றும் பிள்ளைகளை இழந்த, கணவனை இழந்த தாய் அரச அதிகாரிகளிடம் தொடர்ந்து சென்று கண்ணீர் வடித்து கொண்டிருப்பதை நீங்கள் ஒரு கணம் திரும்பி பார்க்க வேண்டும். வெறுமனே சட்டங்களை இயற்றுவதும் சட்டங்களை எழுத்து மூலம் நிறைவேற்றுவது மட்டுமல்லாமல் இந்த யுத்தத்திலே மீண்டெழுந்து வந்திருக்கின்ற எமது மக்களது தேவைகளை, அவர்களது பிரச்சனைகளை, அவர்களது அன்றாட நடவடிக்கைகளை கருத்தில் கொண்டு அவர்களது அடிப்படை தேவைகளை பூர்த்தி செய்கின்ற வகையிலும் உங்களது சட்ட ஆக்கங்கள் என்பதற்கு அப்பால் அபிவிருத்திக்கென ஒதுக்கப்படுகின்ற நிதிகள் ஒதுக்கீடு செய்யப்பட வேண்டும் என்று கேட்டு இவ்வாறான ஒரு சந்தர்ப்பத்தை தந்தமைக்கு நன்றி கூறி அமர்கின்றேன். நன்றி. தேங்க்யூ.